समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्स सुनन्तु सग्गमुक्तदं धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता धम्मश्रवण कालो अयं बदन्ता दुःखे ज्ञानं समुदये ज्ञानं निरोधे ज्ञानं निरोधगामिनी पटिपदाये ज्ञानन्ति यो इमस्मिन् धम्म विनये अप्रमत्तो विहेषति पहाय जाति संसारं दुःखशान्तं करिष्यति इति श्रद्धावन्त सत्पुरुष पिन्वत्नि इतामत्म वटिन उतुम वासनावंत दवसक अध उदापत्तुना पिन्वत सरत महात्मा पुतनुवन सिउदेना एतुलुव पौले हेम दिनाम वेहेरगल अरण्य सेनासने वार्षिक दानमे पिंकमश सिद्ध करला मे वटिना उतुम अवस्थाव कुशल उपदवा गन्नट पुलवन वासनावंत क्षण संपत्ति युक्त अवस्थावक बवट पत्कर गत्ता किया साधु कियान्न लौतुरा तथागत संबुद्ध सासनी पिन्वत्नी ज्ञानवंत सत्पुरुष गुणेति कल्याण मित्रयनटम तूतेन्नक निवंदकीम सदा पञ्ञावन्तस्सायं धम्मो नायं धम्मो दुप्पञ्ञस्स वदालेकाय हुदेक्म शासनीय प्रज्ञावन्तया उदिशा प्रज्ञाव पिनिसाय नायं धम्मो दुप्पञ्ञस्स दुष्प्राज्ञ संकेहात अनुवन अय उदिशा नव बुदुरजानन वहन्सी पिन्वा वदालेहिम दिनिसा प्रज्ञावन्त अय दान शील भावनादि कुशल धर्मवल यदिमिन तमंगी जीवित अवबोध कर गन्नट विहिसेनो उत्साहवत् वेनो इति आद दवसत एवेनी उत्साहयक एक अवस्थावक निमेशयक में गिवी यान्नी जीवित संख्या अवबोधे पिनिसाद में दानोपस्थान में धर्मश्रवणय धर्मदेशना परिष्कार पूजादि में सियलुम कटियुतु सिद्धकले अवबोधय पिनिसाय एतम किनिक्त हितेंड पुलुवां दंदीमें लेबिन अवबोधे मुकाद बनेश्रीमें लेबिन सिल्रकीमें भावना वैदीमें देशना धर्मे किरीमें लेबिन अवबोधे मुकाद दें कल्पनाकल बलन दें में देशनाव श्रवणीय करांड वाड़ी वेन कोट में लोकु दरुआ पुर रंग की हुआ देंग मम मतकला और दो दुलाहक वितर देंग दिगोट में पिंकम कलानी दिखेल ए उनाट ताम आते हर गंड बेरी उना कि मुनो आते हर गंड बेरी उने अपि ये वो आर अन्नी दन ऐतंग मुनो आद नेक किलिस බුදුරජාණන් වහන්සේ වදාළ මේ කෙලෙස් දූලි එහෙම නැත්නම් රජස් කියලා කියනවා අන්නේ කෙලෙස් නොත් රජස් නිසා අපි ඉන්ද්‍රිය ධර්ම වැඩෙන්න නොදී යටපත් කරලා කෙලෙස් වලින් වහලා බැඳලා තබලා තියෙනවා ඒ කෙලෙස් වල අඩු වැඩි බව එහාට මෙහාට වෙනකොට යම්කිසි ආලෝකයක් ධර්මයේ තුලින් ඇති වෙනවා විශේෂයෙන් අඩු වෙනකොට අන්නේ එවදු අවස්ථාවක් තමයි මේ දන් දෙනවා කියන්නේ කෙලෙස් ටිකක්
එහාට මෙහාට දූලණේ වෙනවා. එතකොට එතනින් අතරක්. ඒ අතර තමයි මේ අවබෝධයක් එන්නේ. දැන් දානේ කියලා කියන්නේ අත්හැරීම. ආමිස දාන ආදී මේ වෙහින් කරන්නේ අත්හැරීම. අත්හරින්න තියෙන්නේ තණ්හාවෙන් අල්ලගත්ත වස්තුකාම. කාම වස්තුන් අත්හරින්න තියෙනවා. ඒ කාම වස්තුන් අත්හැරීම තමයි පරිත්‍යාගෝ. පරිත්‍යාගය අත්හැරීම දානය. එතකොට අල්ලගන්න ස්වභාවය තමයි ක්ලීසය තණ්හාව කියන්නේ. ලෝභය කිව්වත් නිවැරදි. ලෝභ මූලික සිත් 8ක් තියෙනෝනේ. අකුසල් සිත් 12 උගන්නනකොට එතකොට මෙන්න මේ ලෝභ සංඛ්‍යාත තණ්හා සංඛ්‍යාත මමායන සංඛ්‍යාත මේ මගේ කියලා අල්ලගත්ත වස්තුවක් එක් මොහොතක අත්හරිනකොට අන්න එතනදී ඒ ක්ලේශේ ඉවත් වෙනවා යටපත් වෙනවා ප්‍රහාණය වෙනවා ෂණික වශයෙන් ඒ වෙලාවේදී අර අත්හැරීම නිසා ඇතිවෙන සෝමනස්ස සහගත වේදනාව ඥාන සම්ප්‍රයුක්තයි සතුටෙන් යුක්තව නුවණින් ඒ කටයුත්ත අත්හැරීම කළාම අල්ලගෙන ඉන්නකොට ඇතිවන්නා වූ පලිබෝධ සියල්ලම අත්තරීම තුල නැහැ. අත්තරීම නිසා අර පලිබෝධ ඔක්කොම අහවර වෙනවා. කෙටි වෙලාවකට අනේ. ඒ වෙලාවේදී කෙලෙස් වලින් හිත පිරිසුදු බවට පත් වෙලා කෙලෙස් යටපත් වෙලා නිකලෙසි. ඊතාම ප්‍රභාස්වර හිතක් ඇති වෙනවා. අලෝභ චෛසිකයන් පහළ වෙනවා. අන්න කෙලෙස් යටපත් වෙච්ච හැටි. ඊළඟට නැවත නැවත ඒ හිතේ ඇතිවෙච්ච ප්‍රීති ප්‍රමෝදය වඩනවා නම් ඒ කියන්නේ අත්තරීමේ ඇලුනේ වාසය කරනවා නම් චාගානුස්මෘති භාවනාවක් වශයෙන් දීමේ ඇලුනු සිතක් ඇති වෙනවා ඒට කියනවා චාගානුස්මෘතිය කියලා. ඒ දීම පිළිබඳව දීමේ ඇලීම පිළිබඳව මානසිකාරය. එතකොට බොහෝසෙයින්ම පටිනිස්සක් බොහෝසෙයින්ම නික්ෂේප වෙලා යනවා ලෝභී එතකොට තණ්හක්කය නිමා කිරීම සඳහා තණ්හාව ඇති කරගෙන තියෙන හිතින් තණ්හාව දුරු කර ගැනීම සඳහා තමන්ගේ ජීවිතේ උනත් පරිත්‍යාග කරන තැනට හිත දියුණු වෙන්න බලනෝ. එතකොට තමයි මේ ලෝකෙහි පණ නැති සියලු වස්තුන් වස්තු රූප සියල්ල කෙරෙහි වස්තුකාමයේ බැහැර වෙනවා. ඒ වස්තුව පිළිබඳව තියෙන හිත කැමැත්ත ඡන්දය දුරු වෙනවා ක්ලේශකාමී දුරු වෙනවා තණ්හක යෝ නිබ්බානං නිබ්බානං පරමං සුඛං ඒ තණ්හාවගේ සහ මුලින්ම ප්‍රහාණය කරලා පරම සුඛදායක සාන්තපනීත අමහ මහ නිවන් සුව සාක්ෂාත් කර ගන්න වාසනාව උදා වෙන්නේ එනම් දන් දීම පින්වත්නි භවනිස්සරණය පිණිසමයි හේතු වෙන්නේ. දන් දීම නිසාම තමයි අත්හැරීම නිසාම තමයි ලෝභ චෛසික සියල්ල ප්‍රහාණය වෙන්නේ. නැන් ලෝභයේ යම් සිතක නැත්නම් ඒ සිතේ ద్వේෂය හටගන්නෙත් නැහැ. මෝහය හටගන්නෙත් නැහැ. නැන් ලෝභ ద్వේෂ මෝහ මේ අකුසල් මුල් සියල්ල ප්‍රහාණය වෙච්ච අති උත්තරීතර සිසිල් දායක సంతානයක් රහතන් වහන්සේලාගේ උපදින්නේ ක්‍රියාසිතක් වශයෙන් එතකොටයි අන්න එනිසා දන් දිය යුතුයි සිල් රැකිය යුතුයි භාවනා වැඩිය යුතුයි බණ කිවිය යුතුයි බණ ඇසිය යුතුයි පිළිපැදිය යුතුයි මෙන්න මේ උතුම් ප්‍රතිපදා මාර්ගය හොඳින් වඩමින් තමන්ගේ ජීවිතයේ අවබෝධ කරගන්න සාංසාරික ගමනේදී සීහිනිකුදු නොහැකි වුණා වූ ධර්ම හතරක් දුක්ඛේ ඥානං සමුදේ ඥානං නිරෝධේ ඥානං නිරෝධගාමිනියා පටිපදායේ ඥානං බුදුරජාණන් වහන්සේ නමක ගිහිම බෝධිසත්ව චිත්ත සන්තානයේ උත්තරීතර අවබෝධයට පත් කරගෙන සරුවඥතා ඥාන සහිත අවබෝධය චතුරාර්ය සත්‍ය ධර්ම අවබෝධයට පත් වේ ඒ චතුරාර්ය සත්‍ය ධර්මයන් චතුරතර චතුරාර්ය සත්‍ය ධර්මයන් දුක දුකට හේතුව දුක හටගන්න විදිහනේ ඒ දුක්ඛයාගේ නිරෝධය දුකින් නිදහස් වීම නිවන
ඒ නිර්වාණ අවබෝධය සඳහා වැඩි යුතු පිළිවෙත් මාර්ගාංග 8 අරියෝ අට්ඨංගිකෝ මග්ගෝ ආරෂ්ඨාංග මාර්ග වශයෙන් දිනු කරලා චතුරාර්ය සත්‍ය ඥානයන් අවබෝධ කරගත් උත්තමයා සදාකාලික හැඳුම් බැලපොම දුක් සියල්ලෙන් නිදහස් වුණා. එනිසා ඔබට අපට තියෙන්නේ දුක්ඛේ අඥානං සමුදේ අඥානං නිරෝධේ අඥානං නිරෝධගාමිනී පටිපදාය ඥාන. ඒ කියන්නේ දුක පිළිබඳව දන්නේ නැතිකම ප්‍රත්‍යක්ෂ වශයෙන්. ඒ හැදෙන්නේ දුක කොහොමද කියලා සමුදේ දන්නේ නැතිකම එයින් නිදහස් නොවීම නිසා විමුක්තිය අවබෝධ නොවීම විමුක්තිය පිණිස පිළිපැදිය යුතු මාර්ගය පරිපූර්ණ වශයෙන් ප්‍රත්‍යක්ෂ නැතිකම වැඩි යුතු පිළිවෙල. අනුමාන වශයෙන් ශෛෂ්‍ය ජීවිතයක් ඔබ අපි ගත කරමින් මේ මාර්ගයේ වඩනවා ඉතින්. එතකොට මේ මාර්ගයේ නිවරදිව අනලස්ව වීරිය සංඛ්‍යාතව දියුණු කළොත් අපට ඒ මේ අමා මහ සුවය නිවන අවබෝධ කර ගන්නට විඳින්නට පුළුවන්කම තියෙනවා. ඒ නිසා ජාති සංසාර දුක්ඛයන්ගෙන් පෙළමින් තැවමින් දුක් විඳිමින් යන සසර ගමනේදී ඔබ හැම දෙනාගේ වැඩිහිටි මෞදමෝපියෝ ඥාති මිත්‍රාදී අය ඔබෙන් වෙන් වී මරමුවටපත් වුණා. ඒක දුක්ඛදායක කරුණක්. ඉතින් ඒ ජාති නිසා ජරා ව්‍යාධි මරණාදී ඒ දුක් රැස ගොදුරු වුණා. බාහිර වශයෙන්ුත් ආධ්‍යාත්මික වශයෙන්ුත් ඒක සමානයි. තමනුත් මැරෙනවා අන් අයත් මැරෙනවා. ඉතින් දෙකම සමානයි. ඒ බව වටහා ගන්න බාහිර අරමුණු අරගෙන එනිසා මේ දුක හදලා දෙන්නේ සමුදය කාමය පිළිබඳව තියෙන ආශාව ඇහැකන නාය දිවකය ආදී පිනවීම පිළිබඳව තියෙන ආශාවින්ද කාම තණ්හා කියනවා. භවගාමී ජීවිතවල මේ තලයට වඩා එහා තලයේ එහා දිව්‍ය ලෝකයේ එහා බඹ තලයේ සැපයි කියලා කාම ආදී මනුෂ්‍යාත්මයේ ඉක්ම වූ භවගමන පිළිබඳව ඒ සම්පත් විඳ ගැනීමේ භවගාමී ආශාව භව තණ්හාව කියලා කියනවා. භවයෙන් භවයේ මීට වඩා සැපදායක තැන් තියෙනවා ඒ පිළිබඳ ආශාව. සාමාන්‍ය ගෙදරක ඉඳලා බොහෝසත් ලොකු හොඳ අංගෝපාංග සහිත ගෙදරකට යන්න තියෙන ආශාව වගේ මනුෂ්‍ය ජීවිතයේ ඉක්මවා දෙව්ලොව බඹලොව යාමේ ආස භව තණ්හාව. විභව තණ්හාව කියන්නේ භවයෙන් භවයේ ජීවිතයේ ගමන් කිරීමක් නැහැ, මෙලොවක් පරලොවක් කිසිවක් නැහැ. මේ ඉන්න තැනම ඔක්කොම ටික තියෙනවා කියලා අර මිසදුටු ගන්නවා. තිබුණානේ శాశ్వత ఉచ్ఛేద කියලා దృష్టి දෙකක් అన్నే ఏ తంగవల్ట పట్వేల నియత మిసిదుట గన్నో ఎతకొట ఒన్నోయ తున నిసా సత్వ్యా ససరే విదినో కామ తన్నా భవ తన్నా విభవ తన్నా කියන මේ తన్నా అత్రయం මුල් කරගෙන ససరే విదినవా నికం ఎవిదినవత్ నేవే అకుసల్ ఉపదోగనై ఎవిదిన్ ఏ గమనే ప్రతిసంది విపాక లబనో నిరయ తిరిసం అపాయ అసుర నికాయ ఆది సతరాపాయ తుల ఉపదినవ ప్రీత భవవల్ట వెటెనవ కుశలపక్షే విపాక వసియం యామే తుసితే నిమ్మానతే పన్నిమ్మిత వసవర్తి చాతుర్ మహారాజిక ఆది దివ్యలోకవల ఉపదినవ ధ్యాన కుశల ఉపదవా గత్తమ రూపావచర అరూపావచర బంబతలవల పహలవేన కామ రూప అరూప කියන තුන් ලෝකේ කොතනක හරි ඇවිදිමින් ඉපදෙමින් ජීවත් වෙමින් මැරෙමින් ආයි උපදෙමින් ජීවත් වෙමින් මැරෙමින් මේ සාංසාරික තේරුමක් නැති නිරර්ථක ගමනක නිරත වෙලා අපි සසර ගමන් කරනෝ. එච්චරයි වෙන්නේ. ඒ ගමනේදී අපට හම්බ වෙන අය තමයි අම්මා තාත්තාය දුව දරුවය ආදී වශයෙන් අපට අතරමඟදී සසරදී මුණ ගැහෙන මේ පිරිසක්. එනිසා බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් යුතුව ලෝක සත්වයාට වදාළ මේ ගමන මහණෙනි නිරර්ථක ගමනක්. මේ ප්‍රයෝජන රහිත ගමනක්, වෙහෙසකර ගමනක්, තිරච්චීන ගමනක් මේ සසර ගමන තිරිසං ගමනක් කිව්වා. එම නිසා වහා එයින් නිදහස් වෙලා සසර දුකින් නිදහස්ව සුවය ලබන්ට කියලා උන්වහන්සේ අවවාද කළා.
අන්නේ නිසාද බොහෝම සන්තෝෂමත් භාවයට පත්වෙන්ට මේ පියාණන් ප්‍රධාන දරුවන් සිව් දෙනා ඇතුළු කොට ඇත්තා වූ ඔබ හැම දෙනාටම මේ දන් දීම සිල් රැකීම බණ ඇසීම බණ දෙසීම ආදී කොට මේ සකල විද කුසල් අත්වීමෙන් ධර්මඥානී වඩ වඩා දියුණු පමුණුවාගෙන බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා අවබෝධකට වදාළ අමාමහ නිර්වාණ ධාතුව සාක්ෂාත් කර ගැනීමට හේතු වාසනා වේවා කියා ප්‍රාර්ථනා කරගන්න. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවා නාග මහින්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ලෝක සාසනං චිරං රක්ඛන්තු දේශනං චිරං රක්ඛන්තු ත්වං සදා.